නොරේලිය ප්‍රාදේශීය ලේකම්තුමා ඒ වගේම ටයින් ටයින් පාසලේ අධ්‍යක්ෂතුමා විදුහල්පතිතුමා සීලුම කුරුබාවතුන් ඒ වගේම දයාබර දරුවන් ඒ වගේම පැමිණ සිටින සීලුම දෙමාපියන්ගෙන් අවසරයි පළමුවෙන්ම ගොඩක් සතුටු වෙනවා වාර්ෂිකව ටයින් ටයින් පාසලේ මේ දරුවන්ගේ මේ හැකියාවන් එයි දක්වන ඒ වගේම මේ හැකියාවන් අගය කරන මේ අවස්ථාවට සහභාගී වීම සඳහා මටත් ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම මම ගොඩක් සතුටු වෙනවා අනාගතයේ අපේ පාසල් පද්ධතියට පිවිසෙන්න සූදානම් සිටින මේ දයාබර දරුවන්ගේ දෙමාපියන් හමුවේ යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාව සල්සා දීම පිළිබඳව විශේෂයෙන්ම අපේ චූටි දුව රුපිය පිළිගැනීමෙන් කරපු කතාවේ අපේ අනාගත අභියෝග මොනවාද මේ ලෝකයේ තුල ඇතිවන ඒ අභියෝග වලට මුහුණ දිය හැකි විදිහට කොහොමද අපි මේ දරුවන්ගේ හැකියාවන් වර්ධනය කරන්නේ ඒ හැකියාවන් වර්ධනය කිරීම තුළින් තමයි ඔවුන් ඒ අභියෝග ජයගන්නේ කියන සරල එමෙත්තන් එක පැත්තකින් ගැඹුරු නැත්නම් යථාර්ථය අඩංගු වෙලා තිබුණා ඒ කතාවම යම්කිසි ආකාරයකින් මගේ කතාව සඳහා දෙගුවක් ලෙස යොදා ගන්න මම කැමතියි විශේෂයෙන්ම වාර්ෂිකව පළමුණ ශ්‍රේණියට රජයේ පාසල් පෞද්ගලික පාසල් වෙත දරුවන් අතිවිශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා මේ ඇතුළත් වෙන මේ දරුවන් සම්පූර්ණ පාසල් කාලය තුළ ඔවුන්ගේ තේ හැකියාවන් නිසි පරිදි වර්ධනය කරගෙන ඒ අවස්ථාවල්දී තියෙන කඩේයුම් අවස්ථාවලින් සමත් වෙලා යහපත් දක්ෂ හොඳ පෞරුෂයක් තියෙන පිරිසක් විදියට සමාජයට එකතු වීම පරමාර්ථය උනත් අපිට දකින්න ලැබෙන්නේ අපිත් දැකලා තියෙන්නේ බොහෝ වෙලාවට දරුවෝ ප්‍රාථමික අවදී පමණයි සම්පූර්ණ කරන්නේ පහේ පන්තිය දක්වා දරුවෝ බොහොම ආසාවෙන් උනන්දුයෙන් පාසල් වෙත පැමුණත් එතනින් පස්සේ විවිධ හේතු තුල මේ දරුවන් පාසල් අධ්‍යාපනය හැර යනවා අප සාමාන්‍ය පෙළ පහුණාට පස්සේ මේකෙන් තවත් පිරිසක් පාසල් හැර යනවා අපස උසස් පෙළට ඉදිරිපත් වෙන්නේ ඒ එක ශ්‍රේණියට ඇතුළත් වෙච්ච දරුවන්ගෙන් කුඩා ප්‍රතිශක්තිය පමණයි ඉතින් මෙහෙම මේක සැබවින්ම අපේ රටේ මානව සම්පත් සම්බන්ධයෙන් අපිට තියෙන ලොකු ගැටලුවක් අභියෝගයක් ඇයි මේ මෙච්චර පහසුකම් තිබිලත් මේ දරුවෝ මෙයා පාසල් ජීවිතයට කැමති නැති ඒකට හේතුව තමයි පාසල් ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා පූර්ව සූදානමක් ඔවුන් තුළ ගොඩනැංවිලා නැහැ ඒක නිසා දැන් පිළිගන්නවා දරුවන් කුඩා කාලයේ සිටම මේ අභියෝග වලට මුහුණ දිය හැකිවන ලෙස ඔවුන්ගේ දක්ෂතා මේ හැකියා වැඩි දියුණු කරන්න ඕනි ඒවා සංවර්ධනය කරන්න ඕනි ඒ තුලින් දරුවන් තුළ ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙන්න ඕනි කියන කාරණේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි පූර්ව ළමාවිය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. පූර්ව ළමාවිය නිසි පරිදි සකස් කරගත්තොත් අපිට අවශ්‍ය දිශාවට යොමු කරගත්තොත් එතනින් එහාට අපේ ඉලක්ක අභියෝග ජය ගැනීම එච්චර ගැටලුවක් නෙමෙයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඵලදායි ශ්‍රම හමුදාවක් පුරවැසියන් පිරිසක් බිහි කර ගැනීමත් අභියෝගයක් නෙමෙයි. මේ කාරණාව මෙසේ වුණාට මේක ඉතා සරල දෙයක් නෙමෙයි. මේක ඉතා ගැඹුරු දෙයක්. කොහොමද මේ දරුවෝ විද්‍යානුකූලව මනෝවිද්‍යානුකූලව අපි හැඩගස්සන්නේ කුඩා කාලයේ සිටම ඔවුන්ගේ අභියෝග වලට මුහුණ දිය හැකි ලෙස කියන එක. එතෙන්දී මම විශේෂයෙන්ම දකිනවා විශේෂයෙන්ම අපේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් කොච්චර තමන්ගේ අවධානය යොමු කරනවද කියලා. සාමාන්‍යයෙන් සැලකුවොත් පාසල් පද්ධතියට පෙර පාසල් නොගිය දරුවෝ ඇතුළත් වෙනවා. එහෙම දරුවෝ පාසල් පද්ධතියට ඇතුළත් වෙනවා කියලා කියන්නේ ඒ විධිමත් විෂයමාලාව නැත්නම් විධිමත් අධ්‍යාපනය කරගෙන යෑමේදී ලොකු අභියෝගයක් ලොකු බාධාවක් වෙනවා එවැනි අවස්ථා. විශේෂයෙන්ම දරුවෝ සමාජානුයෝගී වෙලා නැහැ. දරුවන්ට හැකියාවක් නැහැ එවැනි දරුවන්ට අනිකුත් දරුවන් සමග තියෙන
මෙච්චම ළමයි නෙමෙයි තාම තාම පාසල් පද්ධතිය ඉන්නේ. ඒක නිසා වෙන්න ඇති එහෙම එහෙම වෙලා තියෙන්නේ. දැන් මේ දරුවන් දරුවන් කුඩා කාලේම මේ වගේ වගේ යමු වුණාට පස්සේ ඒ අය තුලින් සොයන්ව ඉලක්ක ගොඩනගෙනවා. හොඳ ගායකයෙක් වෙන්න පුළුවන්, හොඳ කතිකෙක් වෙන්න පුළුවන්, විද්‍යාවට ආස කෙනෙක් වෙන්න පුළුවන්, ගණිතයට ආස කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ඒගොල්ලන්ගේ චූටි සිත් තුල තුල යම් යම් බලාපොරොත්තු ගොඩනගෙනවා. අන්නේ බලාපොරොත්තු තමයි තමයි හරි වැදගත් වෙන්නේ. අපිට පුළුවන් වෙන්නේ මේ බලාපොරොත්තු දරුවෝ අඳුර ගත්තට පස්සේ මේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරන්න උදව් කරන එක, ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම පහසුකම් සපයන එක තමයි තමයි වැඩිහිටියන් විදිහට අපෙන් සිද්ධ වෙන්න ඕන. එහෙමනම් මං හිතන්නේ මේ පැමිණ සිටින දෙමාපියන් ඉතා වැදගත් කණ්ඩායම තමන්ගේ දරුවාගේ ඉලක්ක හඳුනාගෙන යම් කිසි දිශාවක් හඳුනාගෙන ඒ පැත්තට යොමු කරන්න ඕනි කියන ඒ බලාපොරොත්තුවෙන් තමයි තමයි පැමිණ සිටින්නේ. ඒක නිසා මේ අවධානය දරුවා ඉදිරි අධ්‍යාපන කටයුතු වලදී අනිවාර්යයෙන්ම යොමු කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපිට දැන් දරුවන්ට හැම වෙලෙම දෙමාපියෝ කියන දේක් තමයි පාඩම් කරන්න කියලා. සාමාන්‍ය අපි දන්නවා අම්මා තාත්තා විශේෂයෙන්ම අම්මා අවදිච්ච වෙලාව ඉඳලා ඉඳරනකම් මේ කියනවා. ඒ කියන්නේ බොහොම ආදරේ. හැබැයි දරුවන්ට මේක කැමති දෙයක් නෙමෙයි. එහෙනම් අපි කොහොමද දරුවන්ට මේ දේ කැමති විදිහට ඉදිරිපත් කරන්නේ කියන දේ අපි සලකන්න ඕන. ඒකෙදි මම එක්තරා පොඩි පරීක්ෂණයක් කරා 10 පන්තියේ දරුවෝ නෙවෙයි 11 පන්තියේ දරුවොත් එක්ක 2017 නෝර්ලි හිටියා. අපත සාමාන්‍ය පෙළ සිංහල විෂය පේල් වෙන දරුවෝ 298 298 පාසල් 27ක විසිරලා හිටියා. අපි අනාවරණ පරීක්ෂණයක් කරලා බැලුවා. අනිවාර්යයෙන්ම 298 දෙනෙක් ෆේල් වෙනවා. W ගන්න. ලොකු අභියෝගයක් විෂය අධ්‍යක්ෂවරුන්ට අපිට ලොකු අභියෝගයක්. කොහොමද මේක නැති කරගන්නේ? තවදුරටත් පුළුල් හොසා බැලීමේදී මේ දරුවන්ට නිවාසය තුලින් ගෙදර තුලින් ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ කියන එක තමයි අපි මූලික වශයෙන් සොයාගත්තේ. ඉන්න අනතුරු අපි කොහොමද පාඩම් කරන්නේ? කොච්චර කාලයක් දවසට පාඩම් කරන්න ඕනද? මේ පාඩම් කරනකොට දුව පුතා කෙරේ දෙමාපියන් දැක්විය යුතු ක්‍රියාකාරකම් නැත්නම් ඒගොල්ලන් කරන්න ඕනේ මොනවද කියන දේ පිළිබඳව පැහැදිලිවම උපදෙස් දුන්නා. ඉතින් දරුවෝ ලොකු දරුවෝ පැය 3ක් විතර පාඩම් කරාම ඇති දවසට. ආයි හැම වෙලේ පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ සත්‍ය වශයෙන්ම. එයාට විධිමත් පරිදි කාසනාන් සකස් කරොත් ඒ ඇති. හැබැයි මේ කාලය තුල නිවාස තියෙන්න ඕනි. මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සුදුසු ලෙස මේ චූටි දරුවන් සම්බන්ධිනුත් එහෙමම තමයි. ඉවසේ ඒ කෙරේ හොඳ පරිසරයක් ගොඩනගා ගන්න ඕනේ. වෙනත් වැඩ නැති වෙන්න ඕනේ ඉවසේ. මේ අය කෙරෙහිම අවධානයක් තියෙන බව එයාට දැනෙන්න සලස්සන්න ඕනේ. තින් පාඩම් කරනකොට අපිට හොඳ ස්ථානයක් අවශ්‍යයි තියෙන විදිහට. අපේ නුවරළියේ පොසත්ම දෙමාපියෝ නැහැ. සමහරක් දරුවන්ට පාඩම් කරන්න මේසයක් නැහැ. පාඩි වෙන්න පුටුවක් නැහැ. නමුත් මම දන්නවා එහෙම පාසල් තිබුණා. අලපෙට්ටියක් තමයි මේසෙ ඉදිරිය ගත්තේ. නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ලෝකේ ඕන තරම් දුප්පත් අය ඉගෙනගෙන ජීවිතේ ජය ගන්න තියෙනවා. ඒක නිසා කමපිකව කමන්නේ හැම දෙන්න. හැබැයි බලන්න යා මේ වෙලාවේ පාඩම් කරනවද කියලා. චුට්ටක් එය වෙත ගොස් මේ වෙලාවේදී තේ එකක් දෙන්න, පොඩි කැවිලි වර්ගයක් දෙන්න, චූටි පෙළඹීමක් පොඩි අගේ කිරීමක් කරන්න. දරුවෝ එතකොට තමගේ කාර්යය කරගෙන යයි කියලා. ඇත්තටම කියන්න සතුටුයි. දරුවෝ 6 දෙනෙක් විභාගෙ ලිව්වේ නැහැ. ඒ 298 දෙනා නාගේ. නමුත් අපිට අනිකුත් දරුවෝ ඔක්කොම විභාගේ පාස් වුණා. හොඳම ප්‍රතිඵල ගත්තා AB තත්ත්වයේ, කියන්නේ සම්මාන තත්ත්වයේ අය ගත්තා. ඒ වගේ මම කියන්න ඕනි අර 298 දෙනා තුල වැඩිම හිටි පිරිමි දරුවා. ඒ අපි තව හොයාගත්ත දෙයක්. පිරිමි දරුවන් තමයි අපේ අධ්‍යාපනය ගෝචර වෙන්නේ නැත්තේ. මොකද අපි හැම වෙලෙම කියන දේවල් අල්ලන්නේ නැහැ ඒගොල්ලන්ට. නමුත් අපි කාර්යබහුල පරීක්ෂණයක් වෙත යොමු කරලා මේ අය සියලු දෙනාම සමත් කරා. ඉතින් ඒ වගේම තමයි මේ චූටි දරුවෝ තමන්ගේ දැන් මේ පාසලට ඇවිල්ලා සින්දු කියනවා, නටනවා, තව තව දේවල් කරනවා. මේ සඳහා ගෙදරදී කොහොමද එයාට ඉඩ ටික ලබා දෙන්නේ අපි කියන කාරණාව පිළිබඳ දරුවෝ දෙමාපියෝ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද මෙතන ඉන්න පැය 4ක් විතර කාලයක් ඒ තුල ලබා
ලබගන්න මේ හැකියාව එයාට ප්‍රදර්ශනය කරන්න ඉදිරිපත් කරන්න තියෙන gedara gedara සාමාන්‍ය අපි දන්නවා මෙතන පුරුදු වෙන දෙයක් දෙමෝපිය නිසා තමයි නටලා පෙන්වන්නේ මගෙත් එහෙම තමයි චුට්ටු ඒ දවස්වල ඉස්සරහ නටලා පෙන්වන ඉතින් මම බලන් ඉන්නවා ඉතින් ඒක වෙන්න ඕනි එහෙම නැත්නම් අපි ඒක මගහැරලා දැම්මොත් එයාගේ එයා තුල ගොඩ නැගෙන්නේ දෙම තාත්තා අම්මා ඒක අගේ කරේ නැහෙනේ කියන හැඟීමක් තමයි තමයි ඉදිරිපත් ඇති වෙන්නේ එහෙම වුණොත් එකලන් කවදාවත් ඒවා ඉදිරිපත් කරන්නේ නැහැ ඒක නිසා මෙවැනි විද්ධිමත් ආයතන තුල ඒ ලබා දෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් කරන ක්‍රියාකාරකම් gedirdi කරන්නත් ඔබ පරිසරය සකස් කළා දෙන්න මේ වගේ ලොකු වේදිකාවක් නැතිවට කමන්නේ නැහැ gedara චූටි වේදිකාවක් හදලා දෙන්න ඒගොල්ලන් මේ මොන අධිවේදන කටයුතු කරයි නැටුම් ඉදිරිපත් කරයි සින්දු කියයි ටීචර් විදියට රංගපායි සහතික දෙනවා නම් ඒවත් දෙයි මේ ඔක්කොම කරයි හරි ආසාවෙන් බලන් ඉන්න අගේ කරන්න එතකොට ඒගොල්ලන් ඒ හැකියාවන් දිනු කර ගන්නවා මොකද පුඩාම කාලේ තමන්ගේ වීරයා තමයි අම්මා තාත්තා සහ ගුරුවරයා ඒක නිසා ඒ අය තුලින් ඒ ලැබිය යුතු ඒ අවධානය ඒ අගේ කිරීම ලැබෙන්න ඕනි ඉතින් මේ පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ මම ගොඩාක් සතුටු වෙනවා ටයින්ටල් පාසලේ ක්‍රියාකාරකම් පිළිබඳව ඒ වගේම දරුවන් අගය කරපු ඒ විශේෂාංග නැත්නම් ඒ අංග පිළිබඳව මගේ සතුට ප්‍රකාශ කරමින් හැම දිනාටම මේ දරුවන්ට හොඳ පෞරුෂයක් ගොඩනගාගෙන හොඳ පිරිසක් විදියට ඉදිරියේ තියෙන අභියෝග ජය ගන්න පුළුවන් මූලික පදනම මේ පාසල් තුල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අදහස් දක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි